ස්වාමීන් වහන්සේ චේතනාවනේ ඒ කියන්නේ කර්මයට මුල් වෙන්නේ. ඔව්. දැන් කෙනෙක් බාල වයසේදීම දෙමාපියන්ව අඳුරන්නේ නැතුව ඔව්. දැන් රජ වෙලා ඉන්න කාලෙක අපි කියමු පණවනවා තමාගේ පියාව මරන්න කියලා. ඔව්. අපේ පියා කියලා දන්නේ නැහැ. ඔව්. එහෙම වුණාම කොහොමද මේක මුදුන්පත් වෙලා දැන් මෙහිමයි වෙන්නේ. දැන් ගුණ මහත්වයේ හැංගිලා තියෙන්නේ. අහහ. දැන් මෞපිය රාහත් ගුණේ මේවා හැරවිච්ච ගුණ. එහෙමයි. මේක කවුරුවත් දැනගෙන ඉන්න ඕනේ නැහැ. මෙයා රාතන්නේ රාතන් වාතිනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. එහෙමයි. විසුණු වාතිනවා කියලා මැරුවත් රාතන් වාතිනවා මැරුවත් ඒකාන්තයෙන් අනන්තයි. ඒ මව කියලා දන්නේ නැහැ, පියා කියලා දන්නේ නැහැ. නමුත් මව වෙලා තියෙනවා, පියා වෙලා තියෙනවා. එහෙමයි. එහෙම නැහැ ඒක අනන්තර කියනවා. ඔය ගුණ මහත්වයෙන් එක වෙන්නේ. අහහ. චේතනා මහත්වයෙන් නෙමෙයි. ආ. ඒ කාරණා දෙකක්. ඒ කියන්නේ ගුණ මහත්වයේ උඩ පින්පෞලික වැඩි වෙනවා. ඒ හේතුව ආනන්තරික වෙනවා ගුණ මහත්වයේ උඩ. ඒ ගුණේ දැනගෙන ඉන්න ඕනේ කරන කෙනා. එයා දැන ප්‍රාණඝාතයක් නම් ප්‍රාණඝාතයක් කළා එච්චරයි. මිනිහක් මැරුවා. එයාගේ චේතනාව විතරයි නමුත් යොමු වෙන එක්කෙනාගේ ගුණේ තමයි තියෙන්නේ. ඒක ප්‍රාණඝාත චේතනාවයි යෝගියෙන් සිද්ධ වෙන්නේ. ඒ ප්‍රාණඝාත චේතනාව ගුණ මහත්වයේ උඩ තමයි මේ අල්ප මහසාවද්ද වෙන්නේ. එහෙමයි. ඒකයි වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අන්තිම චිත්ත වේදීදී ඕවා මේ කියන්නේ මෙනේ වෙන්න ඕනේ කියනවනේ නිරේට යන්න නම්. ඔව්. එතකොට ඒ වගේ එකක් මට මතකවත් නෑ මෙහෙම දෙයක් කරයි කියලා. ඔව්. ඒ වගේ දෙයක් ඇදිලා එන්නේ කොහොමද? ඒ කියන්නේ අන්තිම චිත්ත අපිට මතක නැති වෙන්නේ හේතුවත්. දැන් පොඩි උපමාවක් පෙන්නන්න මෙහෙම දෙයක්. අපි මේ ගුවන් විදුලි යන්ත්‍රයේ අපි මීටරයක් අල්ලනවා. දැන් මීටරයක් අල්ලපුවා මේ මීටරේ දෙපැත්තේ මොකුත් ඇදලා ඉන්නේ නෑනේ. ඒ දෙපැත්තේ විසි කරනවා. පොදේ තනි මීටර ඇහෙනවා. ඔහොම දිගටම මේ රෑ 12ට විතර එකක් නවත්වනවා. ඒ කියන්නේ මේ ලයින් එකේ නැවතුවා. එහෙන් විකාශන ගාලි දැන් චූ චූ ගාගෙන ඇදිනවනේ දනිකවා නා මොකද උනේ එකක් තියෙන එකක් අනික විකාශනය කරලා ඒක දෙවි තරම් ඉඳ දෙන්නේ නැතුව කර්මයේ විසින් මේක ඒ වගේ අපි ළඟ තියෙනවා බවාංග විලායන කර්ම ශක්තිය පටිසන්දී දියාපු එක ඒක හරියට මීටේ ටියුබ් කරලා දුන්නා වගේ ඒ බවාංග ගියා චුත වෙනලා වෙනකොට මේ මීටේ ඔෆ් කර මෙයා කළා වගේ නැවතුවා වගේ විකාශනය නැවතුව ගම එතන අනික ඇදලා ඉන්නවා ආසන් ගතුන අනික මොකද්ද ඒක අදිනවා ඉතින් ඇදිලා සම්බන්ධ වෙනවා වැඩියෙන් හයිය තියෙන එක නෑ ඇදිලා යනවා කරන්නේ එතකොට ඒ වගේ ඒ කර්ම ශක්තිය ක්‍රියාවලියක් තියෙනවා බවාංග ශක්තිය තියෙන එක ඒක විකර්ෂණය කරලා තියෙනවා හැබැයි උපාදාන කරපු එක ඇදෙන්න ඕන වෙන්න කියලා ලඟ වෙලා තියෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ උපාදාන කරලා තියෙන ආනතර පාප කර්මී පළවෙනි ඒකාන්තයෙන් කරලා තිබුණා ඒක ළඟටම ඇදින් තියෙනවා අර ගෙනාවු මේ බවාංගේ ජුත වෙනකොට අවස්ථාව වෙනවා ඒක ඇදලා එනවා ආවගම කර්ම නීති මත වෙන ගතිය නීති මත වෙනවා. මත වෙච්ච ගමන් ඒ පැත්තට විහිද හර ගන්නවා. කෙලියෝ ගින්නක් මත වෙන්නේ. එල්ල කෙලිම අපාගත කෙලියෝ අපායේ පෙල්ල ඒකේ ඇදලම යනවා. ආයි බේරෙන්න බෑ. සමහරట్లాට ඒ වෙලාවට එක පැත්තකින් ගති නිමිත අපායේ පේනවා. අනිත් පැත්තෙන් අධික හීතලක් එනවා ඉඳ බැරුව. ඒ වෙලාවට ඉදෙනවා අර කසිට යන්න. රස්නේ හැල්ලන්නේ එහෙමයි. අර හීතල අදි ඒ හීතල දැක්කහම ඒ ඇත්තේ ඉන්නේ දුවනවා අර උසේ. ඉතින් ගිහින් බලන හීතල අතුරු ගහන් ගිලා. හරියයි ඉපදිලා ඉවරයි ඉතින්. තමාරේ කාටි දින මහ උස්නය. ඉන්න බෑ. හොඳ සීතල පැත්ත අපේනවා. මනසින් දුවනවා ඉතින්. ඒක තමයි කර්ම නිමිත්ත. ඒක තමයි සීතල එක පෙන්නන. අර සීතල අපායි. අන්තිමයි. ඒකට වැටෙනවා. වැටෙනට පස්සේ යාර ගින්න අතුරු දා. ඔක්කොම කර්ම ශක්තිය මේවි. ඒ ලෝකාන්තර නිර කියන එක සීතලයි කියනවනේ. ඔව් ඒකත් අධික සීතලයි අන්ධකාරයි. අපි හතරේ අතන දැන් අර අපි උත්පත් චුති පරිසන්ධියක් වෙනකොට ඒ අවස්ථාවේදී චුති පරිසන්ධි වෙනකොට ගන්න බවාංග සීත. ඔව්. කොහොමද අන්තිම වෙනකම් වෙන්නේ අපි හඳුන්නේ? ඒ අපි දැන් පරිසන්ධියක් ලැබුවට පස්සේ අනන්ත වාරයක් ඔය කියන රාමුතුල යනවනේ චිත්ත කියනවනේ අපි මේ අන්තිම තැනට එනකම්. ඔව්. එතකොට මේ අර ආරම්භයේදී ගත්තු එක කොහොමද අන්තිම වෙන්නේ? ඒ ආරම්භයේදී මෙහෙමයි. ඔය බවාංග හිත කියන්නේ ගතියක්. ගතියක්. දැන් අපි හිතමු මෙහෙමගේ දෙයක්. මරණාසන්න මොහොතක යම් කිසි කෙනෙකුට දැනෙනවා කවුරු හරි පිහියෙන් අයින් වෙනවා. එහෙමයි. ඒ පිහියෙන් අයින් එක දර්ශනය. එහෙමයි. ඒක යම් කිසි නිමිත්තක්. එයා. ඒ නිමිත්ත මුල් කරගෙන බයක් හටගන්නවා. ඒ බය කියන්නේ රූපයක් නෙමෙයි. එහෙමයි. හිතේ ගතිය. හිතේ ගතිය. දැන් අපි දෝක මෙහෙම දයන්. ඒ වගේ කෙනෙක් පිහියෙන් අයින් දැවිලා මිනිහ පැනලා යන්න ගියා. අයින් නැතුව. එහෙමයි. මෙයා බය වුණා.
දැන් බය වුණාට පස්සේ මේ බය ඇරෙන්න නම් තව බලවත් අරමුණක් බොහෝට එන්න ඕනේ ආ තනසිල්ල. එහෙම. අස්සසිල්ල දින දෙයක් ආවි නැන්නා. අර බය එහෙමමයි. එහෙම. වෙන සිතිවිල්ලක්ව පහළ වුණේ නැත්නම් එහෙම. එහෙමයි. ඒ තාකල් අර බය එහෙමමයි. මෙන්න මේ වගේ අපි කෙනෙක් උපතද ගතියක් පහළ වුණොත් ඒ ඒක තමයි මේ ප්‍රධාන මේ මානසික තියෙන ප්‍රධාන ගතිය. එහෙමයි. ඒ ගති ලක්ෂණේ කොච්චර හරියනවා. ඒදොර වීදිචිත්ත තමයි මේ පංචද්වාර කියලා කියන්නේ. ඊට පස්සේ. එහෙමයි. පංචද්වාර බොහොම අල්ප මාත්‍රයි. එහෙමයි. අර ගතිය තමයි අන්තිමට වතු වෙන එක. අන්න ඒකයි. කිරුලී ගතිය එනවා අපෝ. ඔව් ඒ ගතිය යටපත් කරන්න බෑ පංචද්වාර වලට. ඒ පංචද්වාර අිනවා ඇවිදිලා එවිලා ඒකේ වීදිහිත් ගතියෙන් අර යන මේ මනෝද්වාර ටිකක් යනවා. එහෙමයි. ඒක බොහොම කෙටි කෙටි ඒවා යන්නේ. එක ගියනේ ගානෙම ආශ්‍රයක් අපහුව වෙන්න හිරුවෙකට. අර ආපු ගතිය ඇස්සේට වැටෙනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ. ඔව්. අපිට දැනෙන්නේ නැහැ ඒක අර චිත්ත වීති මහා ගොඩක් යන අතර මේක එනවා. ඔව් දැන් මෙහෙම ඉඳන්කෝ. ගිය ඇතුලේ හොල්මනක් දැක්කා. කියන්නේ එහෙමයි. දැන් හොල්මනක් දැක්කම මෙයා ඉන්න තනියෙන් ඉන්න බයි. ඔයලාද ගෙට කවුරු හරි යාළුවෝ වෙනවා. ඔයි කතා කර කර ඉන්නවා. එහෙමයි. උන් ගියාට පස්සේ මොකද ඉන්නේ? යනවත් කර වයින්ව නේද? අර ගෙදර හොල්මනා හිටියා කියන්නේ දැන් මතක නැහැ. යාළුවෝ ටික ඇවිදලා ඉන්න එක. යාළුවෝ පස් දෙනෙක් ආවා කියන්නේකෝ. එක්කෙනෙක් ආවා එයාත් කතා කරලා ගියා. යාළුවෝ අනික එක ආවා. දැන් බය නැහැ එකෙනෙක් ඉන්නවා. අය බවාංග කියන්නේ අර ගති කිනියනෝ කෙරවල වෙන ගාන. අන්න ඒකයි. ඒ ඔය ගති එකක් නැති පහ නැති වෙනකොටනේ බවාංග ඉන්නේ. එහෙමයි. දැන් ඒක යාළුවෙක් ආවා ගිය ගම බය වෙනවා. එහෙනම් අනික ආවා. අය බය නැහැ. ආ යාළුවෝ වෙන නිසා බය වෙන්න බලවන්නේ නැහැ. අනේ නැහැ. හැබැයි ඉන්නවා අර යා. ඔව් එයා ඉන්නවා. ප්‍රබෝධ මනසක් ඇති වෙනවා ඒක ප්‍රසාදේ ඒ ප්‍රසාද මනසයි භවංග වෙන්නේ එතකොට. අර ත්‍රි හේතුක කියන රෝභ දේශ මොහ නෙමෙයි. ඒක විභාගයේ තියෙන අකු මේ උපේක්ෂා සාගත. ඒ කියන්නේ ඒක ඒක තියෙන අහේතුකදී. අර කර්ම ශක්තිය ගෙනාපු කර්ම ශක්තිය. අහේතුක කුසල විභාග. ත්‍විතියදී ගෙනාපු කර්ම ශක්තිය ඉවර වෙනකම්ම අර භවංගේ මතු වෙනවා. භවංග මතු වෙනවා. එයා විභාගයේ එනකොට මේ මේ සහේතුක නෙමෙයි. ඒ හේතු නෑ ඒක. ඒකින් ගොඩනගලා දුන්න එක තියෙනවා. තියෙනවා. ප්‍රසාදේ. ඒක හරි දීප්තිමත්. ඒ දීප්තිමත් නිසා ඒක හරි තීක්ෂණයි. ඒකෙන් නැගින්නම මානසිකත්වයේ තීක්ෂණ වස්තු රූපය අධ්‍යාත්මා කරන්නේ. ඒ වස්තු රූපය හරි තීක්ෂණයි. හරියට දැන් අපි තව හොඳට මේ බෙරේක හරි රවානක හරි හැම හොඳට ඇදලා වේලලා බැදලා තිබ්බා කියලා. ඇදලා. දැන් මේ තට්ටු කරනකොට ඩාංගල හොඳ සත්‍යයක් එනවා. මොකද මේ බෙරේ තියෙන මේ වතුර බෙරහම નિયම විදිහට පදයන් විලා තිබෙන්නේ හින්දා. අපි ඔබ බුරුල් කරලා තියෙනවා. ඔය ගහන බබ්බක් ගන්න මිස සද්දයක් ඉන්නේ නැහැ. අන්න ඒ වගේ බවාංගිත ටියුන් වෙලා තියෙනවා නะ. ඒකේ හරි තීක්ෂණයි. ඒකේ වදිනිය. ඒ වගේ තමයි එතන බවාංගිතේ තත්ත්වීය තමයි ඒක ප්‍රහාද වෙනකොට. චිත ප්‍රහාදය හැදෙනකොට. ඒක තමයි අර මේ කුසල විපාකකින් આવුත් එන්නේ. කුසල මූල පත්‍ය සංකාරා කියලා આવුත් ඒ අවිද්‍යා පත්‍ය නෙමෙයි ඒක. ඒ හේතු වලට එන්නේ. කුසල මූල පත්‍ය සංකාරා ඒ මා සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සු පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා නෙමෙයි පසාදු පසාදු පසාදපත්‍ය තණ්හා උපාදාන නෙමෙයි පසාදපත්‍ය අදිමොක්ඛ කාර්ණි මුදුන්පත්‍ය අදිමොක්ඛපත්‍ය අවවවපත්‍ය ජාති යන්නේ එහෙමයි එතකොට හැම වෙලෙම ප්‍රහාදයක් ඇති වෙන්නේ ඒ ප්‍රහාදයේ මනුෂ්‍ය හෝ දිව්‍ය දෙකේ වැටෙන බ්‍රහ්ම ඒක දිව්‍ය බ්‍රහ්ම මනුසාදී දුගතියේ කවදාත් ඒක අහු වෙන්නේ ප්‍රහාදයෙන් දුගතිය මේ උපදින්නේ නැහැ කවදාවත් සුගතියක් දුගතිගාමි සත්‍යයාර තියෙන අර අකුසල විපාක උපේක්ෂාසාර සම්පීර්ණ හිත කියන එක සතරපාසී සත්‍යයි ඒක අඳුරුයි මේ කුසල විපාක අන්න ඒක ඒ අඳුර නිසා හරියට ඒක කවදාවත් මේ මේ ඒක තියුම් කරන්න බෑ ඒ මානසිකත්වයට මේ මේ ප්‍රයෝග ශක්තිය ඇති කරන්න බෑ ස්වාමිනාස අර මහජන සිතු පුත්‍රයයි එයාගේ මිරිඳ අර මේ පාර යද්දි බුදුරජාණන් වහන්සේ හිනාවක් පහල කරා කියනවානේ
ඒ අයත් එතකොට ත්‍රි හේතුකෝනේ උපදින්න ඕනේ ඒගොල්ලන්ගේ මේ මේ තත්ත්වවලට ඉන්න පුළුවන් කියලා බුද්ධජාසය පෙන්නනවානේ. ඔව්. එතකොට මේ ත්‍රි හේතුක කියන එකත් වැහෙනවද කාලයක් යද්දී? කල්යාණ මිත්‍ර සම්පත්‍ය සත්පුරු සංසේන කෙලිමේ. දැන් ඒකේ ඒ කාලේ ත්‍රි හේතුක සංදේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මේ හතර ඕනේ සෝවන් වෙන්නේ. එහෙමයි. ඉතින් සත්පුරු සංසේන අසත්පුරු සංසේවනේ කෙලි. ආහා. අසත්පුරු සංසේනේ හිදි ඒකනේ කිව්වේ ඒගොල්ලෝ මේ කාලා බීලා මේ අසත්පුරු ආශ්‍රේ ඉඳගෙන නීච වැඩිදෙල තමගේ දීපොල ඔක්කොම විනාශ කරගත්තා. අද හිගා කරනවා. අද වුණත් ලෝකේ ඕන තරම් හේතු කරලා අන්න ඒක ත්‍රිේදීපය අදත් ඉන්නවා. ඕන තරම් ඉන්න අර අසත්පුරු දේවනේ නිසා. මේ වටනාකම වෙහිලා. ඒ හරි වයනකයි. ඒ ඒගොල්ලන්ටත් මේ ත්‍රි හේතුකුණාට කාල පරාසයක් තියෙනවා ඒකේ. ඔව් ඔව්. ඒ කියන්නේ ඇත්ත වශයෙන් කායික මානසික දෙපැත්තම බලපානවා. එහෙමයි. ධර්මාභෝධයේ කායික කායික පහසුව තියෙන්න ඕනේ. දැන් ලෝතර බුද්ධත්වයටපත් වෙන්න බැරි වුණා දුෂ්කර ක්‍රියා කරමු කයි. ඒ නිසා උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව නවත්තන හොඳට කාලා බීලා ශාරීරික ප්‍රතිමත් කරගත්තා අනිසරි. ඒක තමයි පස්සේ කතාවස දාලා යන්න ගියේ. මොකද මේ දැගිටි වෙලක් නැ බුදු වෙන්න බෑ මේ උත්සාහය විදි අයි කළා කියලා. නැවත ඒ පස්සේ කතාවස සංගීති මේ අදහස ඒක. බුදුරන් වහන්සේ දැනගත්තා දුර්වල කයි සමාධි සමාධියට බෑ. ප්‍රඥාව බහර කරන්න බෑ දුර්වලයි. වනිසිරි නෑ. සමාධිය උපනිශ්‍රේ වෙනවා. සමාධියට නිරෝගී කය ඕනේ. පාසු කය ඕනේ. කායික නිරෝගීතාව. පාසු කාවිය ඕනේ. ඒ කියන්නේ බඩකින් ඉඳලා බෑ. දුකෙන් ඉඳලා බෑ. බඩ අසීමිත පුරවගෙන නැද්ද? නැද්ද. ඒක ක්‍රමේ දකින්න ඕනේ. පමණට ගන්න. පමණ දැන ආහාර ගන්න කිවි එකයි. පමණ දැන ගැනීම කිව්වම රැයට ගැනීම දවල්ට ගැනීම දෙකක් නෑ. රස පිළිත නෙමෙයි අසීමිත බඩ පුරවන්න නෙමෙයි. ආදි වශයෙන් නේව දවායි නමදායි නමණ්ඩනායි නයිබෝධනායි යාව දේව හිමස කායසරිතිය යාපනාය විහිං සූපරතිය බ්‍රහ්මචර්යානුග්ගහය ඉති පුරාණච්ච වේදනා පටිහංකාවේ නවත්‍ය වේදන්න උපාදිත්සාමි යාත්‍රාත්මේ භවිතති අනවජිතාච පාසු විහාරෝචාති පොතනකවා කියන්නේ රෑ දවල් දෙකේ කෑමක් ගැනද එහෙම එකක් ඉතින් දාල නැහැ ප්‍රත්‍ය වේසාව වහවල වලට විතරයි මේ ගන්නෙ එහෙම එකක් නැහැ මත් නේව දවා ජව පිණිස නෙමෙයි න මදාය මද පිණිස නෙමෙයි න වණ්ඩ නැමෙ සරසගන්න නෙමෙයි න විභූතනයි මේ විවිධත්වයෙන්පත් වෙන්න නෙමෙයි තමයි පහත් වෙන්න හදනවා තමයි හිට්ටු වෙන්න හදනවා ඒ જાතියක් නෙමෙයි. ඒ එතකොට මේ මේ යාවදීව ඉමස කායස පිටියා. මේ කයි පැවැත්මක් තියෙන්න ඕනේ. වෙනන කයි දුරලලා දුබලලා වැටෙනොත් එහෙම මොනවද කරගන්නේ වෙයි? ඒ කිය යාපන යැපෙන්න ඕනේ. යැපීමක් තියෙන්න මේ පෝෂණයක් නැන්නම් එහෙම දුර්වල වෙනවා. පොඩ්ඩක් කියලා යන්න පැයක් යනකොට කලන්තේ හැදෙනවා. ඒක බේරෙන්න නැතුව. වීන් සුපරතිය. ඒ කියන්නේ යම් කීදීක මේ අර මේ මේ අර මේ මේ අර වෙන හිංසා පීඩා ආදී කටයුතු සඳහා කරන්නේ නෙමෙයි. රතිය සඳහා නෙමෙයි. බ්‍රහ්මචාරී අනුග්‍රහය. මේ බ්‍රහ්මචාරියාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණී කරන අනුග්‍රහකින්. බ්‍රහ්මචාරී කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉති පුරාණච්ච වේදනා පටිහාකාර. ඒ කියන්නේ බඩිකිනි වේදනා පුරාණ වේදනාව කියන. ඒක දුරු කරගන්න. කනවර බල පිරිච්ච වේදනාවක් එනවා. ඒක තමයි නවංච වේදනාවක්. නවත්‍ය වේදන උපාදිතාන. එහෙම බඩ පුරවා ගන්න වේදන ඇති කරගන්න පුළුවන් තරම් කන්නේ. යාත්‍රාතේ භවිෂ්‍යති. එතන මේ 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 ජීවිත යාත්‍රාව පවත්වාගෙන යන. අනවජ්‍ය සත නිවැරදිව ආයෙත් පාසු විහාර. පාසු විහාරණේටයි. ওই ජීවිතය ඉතින් ওই ටික තී කරලා ওইට අනුකූලව ආහාර ගන්න. එතන කයර පෝෂණය ගන්න අවශ්‍ය ප්‍රමාණයට ඉන්නවා. වැඩිපුර ගන්න ඉන්නේ අඩුවෙන් ගන්නවත් නෙමෙයි. එතකොට අවධික ආමර දැනෙන්න ගන්න ඕනේ. මේ ගිලනාට ගිලන් ආහාර පද්ධතිය කියලා එකක් තියෙනවා. ඒකේ වෙනම දේවල් තියෙනවා. සමහර වෙලාවට මස් මාස ගන්න නම් මස් මාස ගන්න ඕනේ. ඒකෙදි මේ ඉල්ලහරි ගන්න තියෙනවා.